දුක්ක ළඟ කඳුළු හලන සතුට ළඟ සිනාසලන ආදරණීය හිතක් ළඟ නවතින්න ආදරෙන් ඔයාලටත් ආරාධනා කරන ගමන් හර්ෂිකාස් නවල් YouTube channel එකට ආව ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා යාළුවනේ ඉතින් අද හර්ෂිකාස් නවල් YouTube channel එකෙන් ඔයාලට අරගෙන ආවේ අලුත් කෙටි කතාවක් ඉතින් අපි යමු ඒ අලුත් කෙටි කතාව රස විඳින්න पादक मेद जीवितेम जयगन्न अम्मानुबई एमट कियला दुन्न नितु अत्तर गेलू कंदुड सिहिवेन्न ओबियुकुले आसाइमट सेनसेन्न पुंची हित्वल किसिम कहटाकने एद पलंदुने हैं हरिम पिवितुरुई पुंचि पुंचि देवाल वलेट इकिबिंदिन ए पुंचि हित मोनदे लेबुनत मोनदे नो लेबुनत सेनसेन्नित दुक्वेन्नित तमुंट महामेराक वागे आदरे करन उनुसुम हदवताक तीयन तमुंगे अम्मा लंग पुंचि ओकित पुतत अन्ने हेम केनिक वयस सीमावक आदरे सीमावक नौनु अम्मा केनिकुगे अपरिमित सेनेहसत එකම සහෝදරයත් ළඟ තමුන්ගේ තාත්තගේ හදිසි මරණයත් එක්ක පීඩා විඳපු ඔකිත පුතාගේ ලෝකෙට ආයෙමත් ආලෝකය අරන් එන්න එයාගේ අම්මා ගොඩක් උත්සාහ කෙරුවා. තරුණ කාලෙදිම මවක් විදිහට සමාධි මේ ලෝකේ තනි උනේ තමන්ට ලොවක් වටින ආදරයක් දුන්නු ආදරණීය සැමියාගේ වියෝවත් එක්ක. ඇය ගොඩක් දුක් වේදනා හිතින් දරාගත්තේ ඒ අසීමිත ආදරයෙන් තමන්ට ඉතිරි වෙච්ච පුංචි මල් කැකුළු දෙක ඇස් දෙක වගේ රැකගෙන ඔවුන්ව ලෝකයේ ඉදිරියේ හොඳ වැදගත් මිනිසුන් කරන්න කියන අදිෂ්ඨානයෙන් තුසිතගේ හදිසි මරණය වැඩියෙන්ම බලපෑම් ඇති කෙරුවේ පුංචි ඔකිත පුතාට හයක් හතරක් තේරෙන කාලේ ඉඳලම තාත්තගේ උණුහුමට තුරුල් වෙලා නිතර ආදරෙන් දැවටුණු පුංචි ඔකිත පුතාට එයාගේ තාත්තා අහිමි වෙච්ච වේදනාව තදින්ම දැනෙන්න ගත්තා. ඒ පුංචි හිත වරින් වර හඬා වැටෙන්න ගත්තා. ගතින් දුර්වල වෙන්න ගත්තා. මේ හදිසියේ මේ ඇතිවෙච්ච වේදනාවර කම්පණය ඔකිත පුතාව තව තවත් වේදනා බර කරා. පුතාට ඊයේත් බේත් ගේන්න ගියා අයියේ. අඬුවක් නැහනේ. මට බයත් හිතෙනවා අයියේ. සමාධි තමුන්ගේ එක කුස උපන් සහෝදරයාට එහෙම කිව්වේ මහත්ය නැති වුණාට පස්සේ සමාධිට හිටිය එකම පිරිමි හයිය තමුන්ගේම අයියා වෙච්ච නිසා. උන අඩුවකුත් නැද්ද නංගේ? නැහැ අයියේ. අනේ මේ ළමයා මුකුත් කන්නේ බොන්නෙත් නැහැ. මට මොනව කරන්නද කියලා හිතා ගන්නත් බැ. අපි ආයේ ડોක්ටර් කෙනෙක්ට වෙන්නලා බලමුද අයියේ? සමාධි වේදනාවෙන් ඔකිත පුතාව ළමදට තුරුළු කරගත්තේ ඒ ඇහිපිහාටු අතරින් කඳුලක් ගිලිහෙද්දී. ඒ මෞසෙනෙහසින් ඉතිරිච්ච ළමදේ වෑහෙන මුදු ආදරණීය බව ඔකිත පුතාගේ හිත සැනසුවත් ඔහු හිටිය වේදනාවෙන්. සුදු මහත්තයෝ මේ කන්න පුතේ. සුදු මහත්තයෝ ආ පැටියෝ මේ බත් කට කන්න මැනික. අපි ඉක්මනට මල්ලිත් එක්ක සෙල්ලම් කරන්න හොඳ වෙන්න ඕනේනේ. මයි පුතා මේක කන්න මැනික. සමාදී ඔකිත පුතාට බත් කටක් කවා ගන්න ගොඩක් උත්සාහ කෙරුවේ පුංචි පුතා තාත්තා නැති වුණාට පස්සේ හරියට කෑමක්වත් කෑවේ නැති හින්දායි. මට තාත්තා ඕනේ. තාපුවම මං මල්ලිත් එක්ක සෙල්ලම් කරනවා. පුතාගේ වචන වලින් සමාධිගේ ඇස් අගට කඳුලක් ආවේ
තුසිතගෙ මතකයෙන් හදවත රිදුම් දෙtti. අම්මි තාත්ති කොහෙද ගියේ? ඔකිත පුතාගේ ප්‍රශ්නවලට කිසිම උත්තරයක් සමාධිගෙ හිතේ තිබුණේ නැහැ. ආයේ කවමදාකවත් තාත්තව පුතාට දකින්න නොලැබෙන බව කියන්න සමාධිට බැරි වුණා. ඒ දුක හිතේ හංගගෙන සමාධි විඳෙව්වා. ඒ ආදරණීය සැමියා, ඒ ආදරණීය පියා අහිමි වෙච්ච කතාවයි මගේ සඳ ඔබ කෙටි කතාව. ඉතින් යාළුවනේ කෙටි කතාවේ ඊළඟ කොටසත් අරන් මං ආයෙමත් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.